වසර 50කට පෙර ඉතිහාසයේ දිනක සුනිල් ශ්‍රියානන්දයන්ගේ අස්සකුඩුන් වේදිකා නාට්‍යයෙන් සිය රංග ප්‍රතිභාව අවදි කළ මොහු නමින් ආචාර්ය ජයලත් මනෝරත්න නම් වන්නේය. ඉක්බිති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජයති සෝකෝහි උද්දාල බමුණාගේ රංග වේශයෙන් වේදිකාව උද්දාම කිරීමට මනෝරත්නයන්ට හැකි විය. එය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය වංශ කතාවේ තවත් එක් පුරාවෘත්තයක පළමු සුබ ලකුණ විය. සියලු කලාවන්හි ආදරණීය ආමන්ත්‍රණ පදය ලෙස මනෝ යන නාමය වර්ණගෙන්නේ ඉන් අනතුරුවයි. සාහිත්‍ය සහ කලා ශාස්ත්‍රයේ පිළිබඳ ගත්තොත් නිර්මාණ කටයුතු අතින් මගේ ජීවිතේ වැඩි කාලයක් ගෙවිලා තියෙන්නේ වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන්. ඒක අතකින් පෙරදින විශ්වවිද්‍යාලයේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් සරච්චන්ද්ර මහාචාර්යතුමා මුණ ගැසීම, එතුමා යටතේ සිංහල සාහිත්‍යය සහ භාෂාව හැදෑරීම, ඒත් එක්කම නාට්‍ය කලාවට පා තැබීම. වේදිකාවේ අඩසිය වසක රංග ප්‍රතිභාව නැවත සිහිකැදවෙන මනමේ සිංහබාහු තලමල පිපිලා අන්දරේලා ගුරුතරුව බූරුවා මහත්තයා සඳකිර කනේරුමල් ලෝකය තනියාය මහකිරිතඹ දිත්ව පුත්‍ර සමාගම මායාදේවි දිවස් හෙළනු මැන ඔත්තුකාරයා වැනි නිර්මාණ තුල සිටි මනෝරත්නයන් සිය මුද්‍රාව ශ්‍රී ලාංකේය කලා මාත්‍යන් තුල පමණක් නොව විදේශීය රංග භූමිය තුලද සටහන් කර ඇත, අභිමන් ලැබ ඇත. රිදී තිරයේද පරිසමාප්ත අර්ථයෙන්ම රංගදරයෙකු වූ මනෝරත්නයන් හඳයා මංගලතෑක්ක සුදු කළු සහ අලු සූරියාරණ සමනල තටු ගෝල් උමයංගනා හෝකාන පොකුණ වැනි සෙලුලොයිඩ් පටවලට තම ජීවය එක් කළේය. විටක කවියෙක්, ගේයපද රචකයෙක්, ලේඛකයෙක්, ටෙලිනාට්‍ය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරේ, රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක්, බාහිර කතිකාචාර්යවරයෙක් ලෙස පමණක් නොව සකල කලාවන් පිළිබඳව දැනුමෙන් සන්නද්ධ විද්වතෙකි. ඉතින් හරියටම මීට අඩ සියවසකට පෙර අප මුල්ලතාවට පාතැබූ නාට්‍ය වේදිකාවට වඩා අද නාට්‍ය වේදිකාවේ බොහෝ වෙනස්කම් දකින්න පුළුවන්. නාට්‍ය වේදිකාව විතරක් නෙවෙයි, මේ අර්ධ සතවර්ෂය තුළ මිනිසා, සමාජය, ඇඳුම් පැළඳුම්, විලාසිතා, සිතුවිලි, පරිකල්පන ශක්තියන්, චින්තනයන්, මේ හැම දෙයක්ම වෙනස් වෙලා. නමුත් වාසනාවකට අද අපිට සතුට වෙන්න පුළුවන් කරුණු ගණනාවක් අපේ සිංහල වේදිකා නාට්‍ය කලාව තුළ ඉතිරි තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ අද පාතබන තරුණ පරපුර මේ මාධ්‍ය ගැන හදාරමින්, ඒ වගේම ජීවිතය ගැන හදාරමින් ඔවුන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ අදහස ප්‍රදානය කරනවා නාට්‍ය කලාව ඔස්සේ නොයෙකුත් අතුවිති සොයමින් ලෝකයේ තිබෙන විවිධ ශෛලීන් උකහා ගනිමින් තමන්ගේම පරිකල්පන ශක්තිය යොමු කරමින් මේක අපිට සතුටක්. මම හිතනවා අනාගත සිංහල වේදිකා නාට්‍යය වඩා සුබදායි පැත්තකට එළඹේවි කියලා. සියලු කලාවන් තුළ ප්‍රතිහාරපාන ආචාර්ය ජයලත් මනෝරත්නයන් හට 2019 රාජ්‍ය නාට්‍ය උළෙල තුළ අභිමන් දැක්වීමට ලැබීමද උළෙලට අභිමානයකි.